ඇමසන් වනේ යනු ලොව කර්කශම පරිසරයන් අතරින් එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහි වෙසෙන භයානකම සත්වයෙන් නිසා කටුක බව දෙගුණ තෙගුණ වෙනවා. ඇමසන් වනේ වෙසෙන භයානකම සත්වයෙන් මෙන්න. අංක 1. ග්‍රීන් ඇනකොන්ඩා. මෙම සර්පයා චිත්‍රපටිවල පෙන්වන තරම් භයානක නොවුනත් ග්‍රීන් ඇනකොන්ඩා යනු සැබවින්ම භයානක සත්වයෙක් බව මතක තබා ගන්න. ගොඩබිමදී තරමක් මන්දගාමී වුනත් එම සත්වයා ජලයේදී නම් ඉතාමත්ම ජවසම්පන්න මාරාන්තික සත්වයෙකි. ඇමසන් වනේ වගුරු බිම්වල සහ ජලාශවල මෙම සත්වයා දැක ගන්නට පුළුවන්. මෙම සත්වයා අඩි 20ක් සහ 30ක් තරම් විශාලව වැඩෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එපමණක් නොවේ, ශරීරයේ බර රාත්තල් 200 සිට 500ක් දක්වා අගයක් ගන්නවා. මතක තබා ගන්න, ග්‍රීන් ඇනකොන්ඩා යනු ලොව දිගම හෝ විශාලම සර්පයා නොවේ. නමුත් බරෙන් වැඩිම සර්පයා ලෙස හඳුන්වන්නට පුළුවන්. කිඹුලන්ගේ මෙන් මෙම සර්පයාගේ ඇස් සහ නාස්පුඩු පිහිටා තිබෙන්නේ ශීර්ෂය මතයි. එම නිසා සම්පූර්ණ ශරීරයම ජලය තුළ සඟවාගෙන ගොදුරු අල්ලා ගන්නට පුළුවන්. සමෙහි වූ වර්ණය නිසා ස්වභාවික පරිසරය තුළ වඩාත් හොඳින් සැඟවී සිටින්නට පුළුවන්. විශාල ගොදුරක් අල්ලාගත් පසුව හුස්ම හිරවෙන තුරු තදින් වෙලා ගනිමින් අවසානයේදී ගිල දැමීමට කටයුතු කරනවා. මත්ස්‍යයින්, කුරුල්ලන්, නූරන් සහ මුවන් මෙම සර්පයාගේ ප්‍රධානම ආහාරයයි. ඊට අමතරව ජගුවරයන් පවා ගොදුරු කරගන්නා අවස්ථාවන් දැකගන්නට පුළුවන්. මිනිසෙක් කසු වුණොත් සිදුවිය හැකි දේ ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ. අංක 2. පොයිසන් ඩාට් ෆ්‍රොග්. මෙම වර්ණවත් අලංකාර කුඩා සත්වයාගේ පෙනුමට රැවටෙන්නට එපා. එම සත්වයා අතිශයින්ම මාරාන්තික බව මතක තබා ගන්න. නමුත් මේ ඇමසන් වනයේ වෙසෙන උග්‍ර විෂ සහිතම සත්වයා නොවෙයි. නමුත් විෂ අධිකම පෘෂ්ඨවංශිකයා ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම සත්වයා සතුව ඇති බැට්‍රකෝ ටොක්සින් විෂද්‍රව්‍ය හදවතට සහ ස්නායු පද්ධතියට අතිශය මාරාන්තිකයි. මෙම ගෙබි විශේෂයේ උපරිම වර්ධනය වන්නේ අඟල් 2ක් දක්වා පමණයි. නමුත් වැඩුණු මිනිසුන් දස දෙනෙක් මරා දැමීමට ප්‍රමාණවත් තරමේ විෂං එම සත්වයා සතුව තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. පොයිසන් ඩාට් ෆ්‍රොග් ලෙස මෙම ගෙබි විශේෂය හැඳින්වීමට හේතුව නම් ගෝත්‍රික මිනිසුන් මෙම සත්වයාගේ විෂ ඊතලවලට කවා ඒවා භාවිතා කර නිසාවෙනි. එම විෂ කැවූ ඊතල වසර ගණනාවක් ගියත් මාරාන්තික බවෙන් නම් මඩුවක් නැහැ. මෙම සත්වයෙන් සතු වර්ණවත් බව අනෙකුත් සත්වයින්ට කරන බරපතල අනතුරු ඇඟවීමකි. අංක 3. හාපි ඊගල්. පෙනුමෙන් පමණක් නොවෙයි, ක්‍රියාවෙනුත් ඉතාමත්ම තැතිගන්වන ස්වභාවයකින්නොත් කුරුල්ලෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පියාපත් විහිදූ විට අඩි 7.5ක් තරම් විශාලත්වයකින්නොත් අඟල් 40ක් තරම් ශරීර ආයාමයකින්නොත් මෙම සත්වයා ලෝ ප්‍රබලතම කුරුළු විලෝපිතයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම පක්ෂියාගේ නිය අඟල් 4ක් තරම් දිගකින් යුක්තයි. මොහොතක් සිතන්න, ඒවා වලසෙකුගේ නිය තරමට විශාලයි. එම නිසා වඳුරන්, මැකෝගිරවන් සහ විශාල සර්පයින් වැනි සත්වයින් එම පක්ෂියාට පහසුවෙන් ගොදුරු කරගන්නට පුළුවන්. භූමිය මත ඇවිදින සාමාන්‍ය ප්‍රමාණයේ ඕනෑම සත්වයෙක් ගොදුරු කර ගැනීමට දෙවරක් සිතන්නේ නැහැ. මෙම සත්වයා ගොදුරු කරගත හැකි වෙනත් ස්වභාවික විලෝපිතයෙක් නොමැතිවීමද විශේෂත්වයකි. එම නිසා මෙම සත්වයා මිනිසාට වුවද බියක් දක්වන්නේ නැහැ. අංක 4. ජගුව. ජගුවරයා යනු විශාලතම බලල් කුලයේ සත්වයෙක්. දකුණු ඇමරිකාවට පමණක් නොවෙයි, බටහිර අර්ධගෝලයටම එය වලංගු වෙන බව මතක තබා ගන්න. සාමාන්‍ය ජගුවරයෙකු අඩි 4ක් සිට 6ක් දක්වා වර්ධනය වෙනවා. ඒ වගේම රාත්තල් 100 සිට 250ක් තරම් ශරීර බරකින් යුතු වෙනවා. එම නිසා සෑම අතින්ම බලවත් බලල් කුලයේ සත්වයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එක් සැපීමකින්ම ගොදුරක් මරා දමන්න මෙම සත්වයාට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ජගුවරයෙකුගේ හකුපාඩා කෙතරම් ශක්තිමත්යන් හිස් කබලක් වුණත් කුඩා කැබලිවලට පොඩි කර දමන්නට පුළුවන්. එම නිසා මස් පමණක් නොවෙයි, අස්ති කොටස්ද ආහාරයක් වෙනවා. ජගුවරයා යනු ජලය තුලත් ගොදුරුසයා යන සත්වයෙක් කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. අංක 5. බුල් ෂාක්. ඇමසන් වනයේ බොහොමයක් වූ භයානක සත්වයින්ට නිවහනක් වෙනවා. නමුත් එම ලැයිස්තුවට මෝරුන් පවා ඇතුළත් වෙන බව ඔබ නොසිතන්නට ඇති. බුල් ෂාක් ලෙස හඳුන්වන මෝර විශේෂයට කරදිය තුල වගේම මිරිදිය තුලන් නොනැසී සිටින්නට පුළුවන්. මෙම මෝර විශේෂයේ සතු ශක්තිමත් වකුගඩු විසින් මිරිදිය ජලය තුලද නොනැසී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එම නිසා ඇමසන් ගංගාව තුළ මෙම මෝර විශේෂය දැක ගන්නට පුළුවන්. මත්ස්‍යයින්, ඉබ්බන්, කුරුල්ලන්, බල්ලන් සහ ගවයින් මෙම සත්වයාගේ ආහාරය වෙනවා. බුල් ෂාක් යනු මිනිසෙක් වුණත් පහසුවෙන් ගොදුරක් බවට පත් කරගන්නට බැරි සත්වයෙක් නොවෙයි. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා.